පිනුම් ලෝකේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා කලින් වීඩියෝ එකේදී පිනුම් ගහන්න කලින් ශරීරය හැඩගස්සන්න අවශ්‍ය වෙන මූලික අභ්‍යාස කීපයක් මම දාලා තියෙනවා ඉතින් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක බලන්න කලින් ඒක බලලා මේකට එන්න ඔයාට ඒක වැදගත් වෙයි මේ වීඩියෝ එකේදී මම කියන්න බලාපොරොත්තු වෙන්නේ පෙලෙන්නේ ගහ හිට පිනුම් ගහන්නේ කොහොමද කියලා එහෙම නැත්නම් බෙක් එක හා හිට ගහන්නේ කොහොමද කියන එක ගැනයි මුලින්ම මම මගේ ගුරුතුමන්ට නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා තවත් කෙනෙකුට දෙන්න පුළුවන් ශිල්පයක් මට දුන්න එකට එතුමන්ලාට නිදුක් නිරෝගී සුඛී සුවපත් බවත් වේවා ප්‍රාර්ථනා කරමි අපි යමු වීඩියෝ එකට අමතක කරන්න එපා channel එක දැන්ටම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න ඉදිරියේදී දාන වීඩියෝ දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වේ එහෙනම් යමු වීඩියෝ එකට කලින් වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නා දුන්න බාන්නේ කොහොමද කියලා දැන් ඔයාලට දුන්න බාන්න පුළුවන් නම් මේ විදියට ගහක් හෝ බිත්තියක් ළඟට ගිහින් දුන්න බාලා හොඳට මතක තියාගන්න අත් දෙක ශක්තිමත් විය යුතුයි අත් දෙක නැවෙන්න බෑ හුරු කකුල ගහකට හෝ බිත්තියකට තියලා ක්‍රමානුකූලව ශරීරයේ ඉදිරියට තල්ලු වෙන පරිදි තල්ලුවක් දෙන්න අමතක කරන්න එපා අත් දෙක ශක්තිමත් විය යුතුයි අත් දෙක නැමුණොත් මූණ බිම වදින්න පුළුවන් කලබල නැතිව ඉවසීමෙන් හා කල්පනාවෙන් කරන්න ඔයාට පුළුවන් මේ ඉන්නේ නිමේෂ් අපි බලමු නිමේෂ් කොහොමද ඒක කරන්න කියලා පළවා චත්‍රණ අල්ලා මියු ගුණ තිත්ත අම්බාම තොටින් විසුණු කර එක ඉර බැස්මෙන් සත් රජ බල බින හරිනේ ඒකෙන් අඩුම 50ක්වත් කරන්න අමතක කරන්න එපා අධික ශක්තිමත්ව තියාගන්න वीडियो के स्किप करवा मगर पुलवा मे विधि पना कर क्रमे कुछ अड्डी तोरगा एक करना मैं स्टेप तुन की स्टेप तुने पना गाने करना तुंगे स्टेप पुलवा मेक तुंदर मदद तीयना मेक करी दुन बाल इवर वेला ककल दिखे वेट दिनकोट पपुन पप इधर बरकरला दिन्न एक पुलवा पास मेन मे विधि दुन बन गर्दिक वेटन कलीं ककल दिखे वेट दीला मे विधि करला बल ඊළඟට ඔයාලට යාළුවෙක්ගෙන් උදව් ගන්න පුළුවන් නම් හොඳයි. මතක තියාගන්න මේ හැම ස්ටෙප් එකක්ම අවම 50 වතාවක්වත් කරන්න ඕනේ. ඔයාට පුළුවන් කියලා හිතනකන් නෙමෙයි ඔයාට ඇත්තටම පුළුවන් වෙනකන්. ඊට පස්සේ පුළුවන් ඔයාට මේක තනියම හදා බලන්න මැට්‍රස් එකක් හරි කොහොබත් වලක් හරි තියෙනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ විදිහට එකින් එක වැඩි කරලා බලන්න ඔයාට ආස්කෝ ගහන්න පුළුවන් නම් ආස්කෝ ගහලා මේ විදිහට ගහලා බලන්න ඒකත් කරලා ඔයාට හැකි තරම් පෙලෙන් වැලක් ගහලා බලන්න තවත් ක්‍රමයක් තියෙනවා මේ ඉන්නේ සඳු ඒ විදිහටත් කරන්න පුළුවන් දෙ කියලා බලන්න ගමනව බුදු සසුනේ පැවැත්ම තිරලෙසිම තකා දෛනිකව වුණු වීම කරන්න අපි දැන් බලමු හිටි පිනුම ගහන්නේ කොහොමද කියලා හිටි පිනුම ගහන්න කලින් ඔයාගේ ජම්ප් එක හදාගෙන ඉන්න ඕනේ ජම්ප් එක හදා ගන්න හැටි මම කලින් වීඩියෝ එකේ මූලික අභ්‍යාස වල දාලා තිනවා ඔයාට දැන් බෑක් එක පෙලෙන් එක ගහන්නත් පුළුවන් නම් හිටි පිනුම ගහන එක හරිම ලේසි ඕන වෙන්නේ යාළුවෙක්ගේ උදව්වක් විතරයි යාළුවගෙන් උදව් අරගෙන මේ විදිහට හිටි පිනුමක් ගහලා බලන්න
මේකෙදි යාළුවාට කියන්න යාළුවගේ නොහුරු අතින් ඔයාගේ කලිසමේ වාටියෙන් අල්ලගන්න කියලා. ඊට පස්සේ ඔයා හොඳ ජම්ප් තුනක් ගන්න ඕනේ. අරගෙන ඉවර වෙලා හතරවෙනි එකේදි ඔයා කරන්න ඕනේ බැක් එක ගහනවා වගේම ඊට උඩින් පිනුම කරකවන එක. පිනුම ගහන්න කලින් යාළුවා දැනුවත් කරලා තියන්න එයාගේ හුරු අතින් පිනුම කරකව ගන්න පොඩි සපෝට් එකක් දෙන්න කියලා. ඔයාට තනියම ගහන්න පුළුවන් කියලා හිතනකන් හැකි තරම් ඒ විදිහට කරලා බලන්න. ඊට පස්සේ තනියම ගහන්න යන්න එපා. යාළුවාව ළඟින් තියාගන්න. ඔයා පිනුම ගහනකොට යාළුවටත් අතින් පොඩි සපෝට් එකක් දෙන්න කියලා ගහලා බලන්න. තව දෙයක් මතක තියාගන්න. ඔයා මේකට සුදුසු ස්ථානයක් තෝරගන්න ඕනේ. මම කලින් කිව්වා වගේ කොහොබත් වලක් හරි මැට්‍රස් එකක් හරි තියෙනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් ඔයාගේ අතපය වලට තුවාල සිද්ධ වෙන්න පුළුවන්. මේ විදිහට එකක් දෙකක් නෙමෙයි කීප වතාවක්ම යාළුවත් එක්ක යාළුවගේ උදව්වෙන් කරලා බලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් යාළුවව ළඟින් තියාගෙන තනියම මේක අත්හදා බලන්න. ගාමි උරෙන් එතරවාන්ට අවසර බොයි හාමුදුරුවනේ ගාමි උරෙන් එතරවාන්ට විදිහට පුළුවන් වෙනකන් හැකි තරම් ඒක කරලා බලන්න. පළවා චත්‍රණ අල්ලා මියු ගුණ තිත්ත අම්මා අම්බ තොටින් විසුණු කර එක ඉරබැස්මෙන් සත්‍රජ දැන් යාළුවව ළඟින් තියාගෙන ආස්කුව දාලත් මේක ගහලා බලන්න. ඒකත් ඔයාට පුළුවන් වෙනකන් ගහලා ඉවර වෙලා ඔයාට ඊළඟට පුළුවන් ආස්කුවයි පෙලෙන්න එකට මෙන්න මේ විදියට හිට ගහලා බලන්න. මගේ කලින් වීඩියෝ එකේ තියෙන අභ්‍යාස ටිකයි මේ වීඩියෝ එකේ මුල ඉඳන් තියෙන අභ්‍යාස ටිකයි දෛනිකව ඔයා කරගෙන ගියොත් අවම ඔයාට සති දෙකක කාලයක් වගේ ඇතුළත ආස්කුවයි පෙලෙන් එකයි හිට කියන පිනුම මෙන්න මේ විදියට ගහන්න පුළුවන් වෙනවා. කාලය තීරණය කරන්නේ ඔයාට තියෙන උනන්දුව හා වමනාව මතයි. ඔයාට පිනුම් උණ තියෙන්න ඕනේ. ඔයාට උණ තියෙන තරමට තීරණය කරයි ඔයා මේ පිනුම ගහන්න කොච්චර කාලයක් ගන්නවද කියලා. උණ හදාගන්න පිනුම් දකින්න ඕනේ. දැකපුරුද්ද තියෙන්න ඕනේ. ඉතින් දැකපුරුද්ද ඇති කරගන්න මගේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක. ඒකෙන් ගිහිල්ලා පිනුම් වීඩියෝ බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට YouTube එකේ සර්ච් කරලා පිනුම් වීඩියෝ බලන්න පුළුවන්. චද්ධන්ත කුලේ කණ්ඩුල නාමත්තේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පරිස්සමින් අභ්‍යාසවල නිරත වෙන්න. කලබල වෙලා හදිස් වෙලා පිනුම් ගහන්න යන්න එපා. ඉවසීමෙන් කල්පනාවෙන් වැඩේ කරන්න. මොනව කරන්නත් අතපය හතර හොඳට තියෙන්න ඕනේ. මුල ඉඳන් අභ්‍යාස හරියටම කරන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියන ඉල්ලීමක් කරන ගමන් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම ආයුබෝව වේවා. සුරජවට පහර කකා සතුරු උපා උතුල් මකා රජ ගම නව බුදු සසුනේ පැවැත්ම තිරලෙසිම තකා